අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. ඇත්තටම යම්කිසි කෙනෙක් විදේශ රැකියාව සඳහා යෑමට බලාපොරොත්තු වෙනවා නම් අදාළ සේවා නියුක්තිකයා බැංකු ගිණුමක් විවෘත කිරීම අනිවාර්යයි. මොකද අපි කියනවා විධිමත් මාර්ගයෙන් මුදල් එවන්න කියලා. ඉතින් බැංකු ගිණුමක් ආරම්භ කිරීම තමයි ප්‍රධානතම කාර්යය. සමහර සේවා නියුක්තිකයන් කැමති තමන්ගේ සහකරුට හෝ තමන්ගේ ළඟම ඥාතීන්ට මුදල් එවීමට කැමැත්තක් දක්වන. ඒ අවස්ථාවේදී බැංකුවල තියෙනවා බද්ධ ගිණුම් කියලා. ඒ කියන්නේ ජොයින්ට් account. ඒ හරහා තමන්ගේ මුදල් එවන්න පුළුවන්. ඉතින් එහෙම ගිණුම් ආරම්භ කිරීම වඩා සුදුසුයි. බලපත්‍රලාභී බැංකුව සමග සාකච්ඡා කරලා දැනට පවත්නා මේ ස්මාර්ට්ෆෝන් හරහා පවත්නා apps ඒ වගේ දේවල් තමන්ගේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගෙන භාගත කරලා කියාමත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒකට තමන්ගේ පහසුවක් ලැබෙනවා. ඊට අමතරව අපි කියනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්යයි. මොකද යම්කිසි කෙනෙක්ට අපි විදේශ රැකියාවකට ගියාට පස්සේ සමහර විට එහෙදි විදේශ රටේදී යම්කිසි ප්‍රශ්න වලට මුහුණ දෙපෑමට සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී අපි කොහොමද මුහුණ දෙන්නේ? අන්න ඒ වගේ මඟ පෙන්වීමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා දෙනවා. ඒ වගේම සමහර විට විදේශ සේවා නියුක්තියකට සේවකයකට යන්න කලින් අදාළ ශ්‍රමිකයාට දැනුමක් සහ කුසලතාවයක් නොමැති අවස්ථා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒගොල්ලන් පුහුණු වැඩසටහන් පවත්වනවා. ඉතින් මම කියන්නේ විදේශ සේවාවක් සඳහා ඉදිරියේදී යෑමට බලපතුනා පළවෙනි දේ තමයි බැංකු ගිණුම් ආරම්භ කර ඒ සුදුසු වටපිටාව සකස් කරගන්න. දෙවෙනි කාරණේ තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම.